විරෝධ දාවේ කැඳෙව්වේ පෙරපුගාමි සමාජවාදී පක්ෂය එවැගේම අනෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ වෘත්ති සමිති නියෝජිතයන් සියලු දෙනාම ඒකාබද්ධව මේ වර්තමාන රාජපක්ෂ පාලනයේ මේ ඝාතන සංස්කෘතිය හෙලා දකින හෙලා දෙකීම සහ ඒ සඳහා මෙරටේ ප්‍රගතිශීලී ජනතාවට මෙරටේ සබුද්ධික ජනතාවට මේ වටා ඒකරාශි වෙන්න කියන ආයාචනය කරන්න. ඒත් අපි දැක්ක පෞගේ දවස්වල මහා බන්ධනාගාරයේ සිදුවෙච්ච ඝාතන PCR පරීක්ෂණ ඉල්ලපු රණවියන් අවසානයේදී වෙඩිවුන් වලින් තමයි ආණ්ඩුව උත්තර දුන්නේ. මේ ආණ්ඩුවට මේක එච්චර නොපුරුදු තත්වයකුත් නෙමෙයි මේගොල්ලෝ 2015 කලින් පාලන බලයේ හිටියා. මේ කාලෙත් අපි දැක්ක හිරගෙවල් වල කොහොමද මේගොල්ලන්ගේ දේශපාලන උමනාවන්ට කොහොමද මේගොල්ලන්ගේ මේ ඝාතන සංස්කෘතිය පවත්වාගෙන ගියේ කොහොමද මාධ්‍ය වේදීන් ඝාතනය කරේ දේශපාලන ක්‍රියාදරයන් ඝාතනය කරේ කියලා අපි දැක්කා. මේ සංස්කෘතිය නැවත සැරයක් හිසෝසමින් තියෙන වෙලාවක තමයි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී හලල් අර්ථයෙන් මේ වාමාංශික ව්‍යාපාර මෙරටේ ඉන්න මෙරටේ බුද්ධිමතුන් මෙරටේ සමාජ ක්‍රියාකාරීන් ප්‍රජාතන්ත්‍රවාදී අගේන ජනතාව මානව හිමිකම් ක්‍රියාකාරීන් සියලු දෙනාට අපි ආයෝජන කරන්නේ මේ වෙලාවේ මෙන්න මේ ඝාතන සංස්කෘතියට රහිව අපි පෙළ ගැහෙන්න ඕනේ කියලා එදා දෙවන ලෝක යුද්ධ වකවානුවේදී මාටින් නිමොල ඒ පියතුමා කිව්වා මොකද්ද ඌ කිව්වේ ඌ කිව්වා නාසිවාදී විරුද්ධව ඌගේ අරගලේදී ඌ කිව්වා ඉස්සලම ඔවුන් ආවේ සමාජවාදීන් හොයාගෙන මම සමාජවාදීක් නොවන නිසා මම කතා කරේ නැහැ ඊට පස්සේ ඔවුන් වෘත්ති සමිති ක්‍රියාදරයන් පොසු හඹා ආවා මම වෘත්ති සමිති ක්‍රියාදරෙක් නොවන නිසා මම කතා කරේ නැහැ මම නිහඬව හිටියා ඊට පස්සේ ඔවුන් ආවා යුදෙව්වන් හොයාගෙන මම යුදෙව්වෙක් නොවන නිසා මම නිශ්ශබ්දව හිටියා අවසානයේදී ඔවුන් මා වෙතට එනකොට මා වෙනුවෙන් කතා කරන්න කවුරුත් ඉතුරුලා හිටියේ නැහැ කියලා එදා හිට්ලර්ගේ නාසි පාලනය එදා ඉදිරිච්ච ෆැසිස් පාලනයට එරෙහිව හඳනගපු මේ මාධ්‍ය නිමලවරුගේ ප්‍රකාශය අද අපිට මතක් වෙනවා අපිට සතුරු වෙන්න බෑ අපිට මේ රටේ බුද්ධිමත් ජනතාවට අපි ආදරෙන් මතක් කරන්න ඕනේ අපිට සතුරු වෙන්න බෑ මේ එදා පෞගිය දවසල අපි දැක්කා ආයුධ මෙන්නන්න කියලා ආතාලේ මැඩලන්න කියලා ඝාතන සිද්ධ කරනවා කුඩු නවත්තන්න කියලා කුඩු ගෙනීම සම්බන්ධ සියලුම දේශපාලඥයන්ගේ අවබෝධයෙන් කටයුතු සිද්ධ වෙද්දී ව්‍යාජ මතයක් ගොඩනගන්න කුඩු වලට එරෙහිව මහා යුද්ධයක් කරනවා කියලා ඝාතන සංස්කෘතිය ආරම්භ කරා අද වෙනකොට ඉරගෙවල් වල ඝාතන සංස්කෘතිය ආරම්භ කරලා තියෙනවා ඉතින් මේක තමයි යථාර්ථය නිසා එද දවසේ මෙරටේ මාන මේකම් ක්‍රියාකාරීන් ඡාඩ මේ තුවක්කු එල්ලෙන්න එන කාලේ වැඩි ඈත නැහැ එද දවසේ වාමාංශික ක්‍රියාකාරීන් වාමාංශික දේශපාලන පක්ෂ මෙරටේ ශිෂ්‍ය ව්‍යාපාරේ කම්කරු ව්‍යාපාරේ තරුණ ව්‍යාපාරේ නෙරෙයිව මේ තුවක්කු එල්ලෙන්න දවස වැඩි ඈතක නැහැ මෙරටේ ප්‍රජාතන්ත්‍ර ලැබි ජනතාවට එරෙහිව මේ තුවක්කු එල්ල වෙන ජනතාවස වැඩි ඈතක නැහැ කියන එක අපි මේ රටේ සබුද්ධික ජනතාවට මතක් කරන්න ඕන ඒ නිසා ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්නේ මේ ඝාතන සංස්කෘතිය එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී පළල් දේශපාලන තේරුමින් ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම සඳහා පක්ෂපාඩ භේදයෙන් තොරව එකතු වෙලා මේ රාජපක්ෂ පාලනයේ ඝාතන සංස්කෘතිය එරෙහිව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය එරෙහිව එකමන්ව සටන් කරන්න ඕන මොහොතකට අපි එළඹලා තියෙන්නේ. අපි දැක්ක පෞගේ දවස්වල 20 වෙනි සංශෝධනය ගෙනාවා. අවශ්‍ය නීති රීති වෙනස් කරගත්තා. අයියට දෙන්න බයේ මල්ලි බලය තහවුරු කරගත්තා. ඊට පස්සේ අපි දැක්ක පෞගේ ආණ්ඩුවේ දාපු නඩුව අපි දන්නේ නැහැ පෞගේ අපි දාපු නඩුව මොන පදරමෙන් දැම්මද කියලා. නමුත් අධිකරණ ඉදිරියේ නඩුව විභාගයට ගෙනුණා. ඒ විභාගයට ගත්තු නඩුව අද වෙනකොට ඒකින් එක නිදොස් කොට නිදහස් තත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා නීතියේ නැමිල්ල අපිට පේනවා පෞගිය දවස්වල සියලුම අධිකරණ ආයතන වලට කොහොමද පත් කරගත්තේ කොහොමද රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කරගත්තේ ගමුන්ගේ හිතවතුන් නැචයියන් පත් කරගත්ත කියලා නිසා අපිට පේනවා දැන් මේනකොට ඉතාමත් වේගෙන් අධිකරණයේ රාජපක්ෂකරණය වෙමින් අද වෙනකොට ඉතා වේගෙන් ප්‍රජාතන්ත්‍රවාදී බලබලට යමින් තියෙන මොහොතක් අද ලෝකේ පුරාම ආර්ථිකය අරමුදේට ගිහිල්ලා අද ඇමරිකාව දන ගහලා ඉන්නේ ද චීනය ඇමරිකාව යුරෝපය එංගලන්තය හැම රටක් මාදින වල ඍණ ආර්ථිකයකට ගිහිල්ලා ඒක තමයි යථාර්ථය ලෝකේම ඍණ ආර්ථිකයකට ගිහිල්ලා ලංකාවේ තත්ත්වයක් එහෙමයි එනිසා හෙට දවසේ කම්කරුවන්ගේ රැකියා අස්ථාවරත්වය දවසෙන් දවස වර්ධනය වෙනවා දැනටමත් ලක්ෂ ගණනකේ රැකියා හිමි වෙලා තියෙනවා අපි දන්නවා සෞඛ්‍ය ප්‍රතිපාදන කැපුවා ඊයේ පෙරේද ආයවෙන් අපි දැක්ක අධ්‍යාපන ආයව කැපුවා ඒ වගේම අපි දැක්ක ආරක්ෂක ආයව විතරක් ඒගොල්ලෝ බේරගෙන තියෙන ජනතාවගේ ඔළු බලන්න මේක තමයි ආර්ථික බිඳ වැටීම හමුවේ ලෝක ආර්ථික බිඳ වැටීම හමුවේ මේ දැඩ බැරි ආණ්ඩුව මේ ෆේල් වෙච්ච ආණ්ඩුව
මේ වැඩ බැරි වෙච්ච ආණ්ඩුව අවසානයේදී ගමන් කරන තැන ජනතාවට එරෙහිව ආයුධ පාවිච්චි කරන්න ඝාතනය කරන්න ජනතාවට එරෙහිව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගැනීම තමයි මේගොල්ලන්ගේ එකම මාවත. එහෙන් චීනෙට නැමෙනවා, මෙහෙන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඉන්දියාවට නැමෙනවා, මෙහෙන් ඇමරිකාවට නැමෙනවා. හැම තැනකම කලාපීය බලවතුන්ට අධිරාජ්‍යවාදී බලවතුන්ට නැමිලා යටත් වෙලා යට වෙලා ඉන්න පාලනයක් අපි දැක්ක පෞගේ විශ්වවිද්‍යාල ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආපු වෙලාවේ මේ ව්‍යාජ විරෝධයක් මැව්වා මේ පෞගේ කාලේ බඩගෝස්තරයට දේශපාලනට ගිය ඒකෙන් දේශපාලනයෙන් බඩ පුරවගත්තා කිව්වා 5000ට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා අර මැදකොළඹ උතුරු බැලුම් ජනතාවට ලොක්ඩවුන් කරලා තියෙන ජනතාවට සහනාධාර නැහැ, උන්ගේ අයිතිවාසිකම් නැහැ, කම්කරුවන්ට වැටු කම්කරුවන්ට රුපියල් 1000ක් දෙනවා කිව්වා. අද වෙනකොට කියන කතාවක්වත් නැහැ. අද වෙනකොට රැකිය අර්බුදයට ගිහිල්ලා අද වෙනකොට අපි දන්නවා අද වෙනකොට ඇඟලුම් කර්මාන්තය බිඳ වැටිලා අනිත් පැත්තේ විදේශ ශ්‍රමයෙන් ලැබිච්ච මුදල් හම්බෙන්නේ නැහැ, විදේශ ඩොලර් සංචිතේ හිඳිලා නිසා රට දෙවන්ත ආර්ථික අර්බුදයක සර් ෆේල්. අපි කියන්නේ සර් ෆේල් වුණාට කමක් නැහැ, ජනතාව ෆේල් කරන්න අපි දෙන්නේ නැහැ. ජනතාව ෆේල් නොකර ජනතාවගේ ජයග්‍රහණ ලබා ගන්න අපි එකවන්ව සටන් කරන්න ලෑස්ති. අපි පෙරළුගාමි සමාජවාදී පක්ෂය හැටියට අනිකුත් වාමාංශික දේශපාලන ක්‍රියාධරයන් නායක වෘත්ති සමිතියක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී රැකගැනීම සඳහා වෙච්ච අරගලයේ අපි නායකත්වය දෙන්න සූදානම්. අපි රටේ සබුද්ධික ජනතාවට කියන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න, මේ සටනට සහාය දෙන්න. එදා විශ්වවිද්‍යාල සංශෝධනය ගෙනාවේ බලා වෙලාවේ එක්සත් ජාතික පක්ෂය නිදාගෙන හිටියා, පාර්ලිමේන්තු විපක්ෂය නිදාගෙන හිටියේ. මේගොල්ලෝ සත්‍ය නැහැ, මේගොල්ලෝ කතා කරේ නැහැ. අපි කියනවා ගණිත එක්සත් ජාතික පක්ෂයට, පොදුජන පෙරමුණට, ජනතා ඇක්ති පෙරමුණට, වෙනත් දේශපාලන පක්ෂවලට ඡන්ද දුන්න ප්‍රගතිශීලී ජනතාවට අපි කියනවා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ගමනක ආරම්භයක් තියෙන්නේ, මිනීමරු පාලනයක ආරම්භයක් තියෙන්නේ. මේ ආදවහර බන්ධනාගාරයේ ඉල්ලෙච්ච තුවක්කුව හෙට හෙට මාධ්‍ය වේදී ඉන්න ඔබට දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහි බෙල්ල වෙන නිසා මේ අරගලයට, මේ ප්‍රජාතන්ත්‍රවාදී රැකගැනීමේ අරගලයට අපි සියලු දෙනාම එකවන්ව එක්සත්ව සටන් වදිමු කියන ආයාචනය කරනවා. ඔබ දකින විදිහට මේ මහර සිදුවීමේදී රජය මොන විදිහට ක්‍රියා කළ යුත්තේ, කොයි විදිහට ක්‍රියා කළ යුතුව තිබුණේ කොහොමද? ඉතාලම පැහැදිලි ප්‍රශ්නේ පදනම ඇවිල්ලා අපි දන්නවා ලෝකේ පුරා කොවිඩ් අර්බුදයක් තියෙනවා. ඒ කොවිඩ් අර්බුදය මහමැතිවරණ කලින් මේ ආණ්ඩුව පාවිච්චි කරා. රටේ ලෝකයේ ඉඳපු හොඳම ජනාධිපති කිව්වා දැන් මොකද වෙලා තියෙන්නේ, දැන් කියනවා ජනතාවට වගකීම බාර ගන්න කියලා. අහිංසක පාසල් දරුවන්ගේ ජීවිත අනතුරේ දාලා ඉස්කෝල පටන් ගත්ත කිසිම පහසුකමක් දෙන්නේ නැතුව අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදනක් කපලා දාලා ආයෙ වෙයි. මේක තමයි යථාර්ථය. එතකොට ඉරගෙවල් වල හිටපු රඳවියන්ට, මෙරළේ ජනතාවගේ කොටසක් ඒ රඳවියන්ට ආපු මූලික ප්‍රශ්න තමයි කොවිඩ් අර්බුදයේ හැමුවේ උන්ගේ ආරක්ෂා, උන්ගේ PCR පරීක්ෂණ. ඉතින් ඒක කරන්න මේ රජය සමත්ුනේ නැහැ, මේ ආණ්ඩුව සමත්ුනේ නැහැ, මේ පාලනේ සමත්ුනේ නැහැ. ඒ නිසා තමයි මේක බරපතල අර්බුදයක් කරා මාරුනේ. මේක ලොකු ගැටුමක් දක්වා මාරුනේ. මුලින්ම කරන්න තිබුණ වගකීම රජයක් හැටියට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන එක, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණයට වෙන් කරන මුදල් වැඩි කරන එක, ප්‍රතිපාදන වැඩි කරන එක, වැඩි කරලා PCR පරීක්ෂණ වැඩි කරලා ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රය දේශපාලනීකරණය කරන්නේ නැතුව, තමයි හෙච්චයන්ට බාර දෙන්නේ නැතුව, මේක මිලිටරිකරණය කරන්නේ නැතුව, මේක හරි විද්‍යාඥයන්ට බාර දීලා, හරි වෘත්තීය වේදීන්ට බාර දීලා ඔවුන් හරහාගේ මාර්ගෝපදේශන අනුව මේ කටයුතු කළා නම් මේ ප්‍රශ්න එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. නිසා ආණ්ඩුව මහරදී විතරක් නෙමෙයි රටේදීම සම්පූර්ණයෙන් අසාර්ථක භාවයට පත් වෙනවා. මේගොල්ලෝ මේ අසාර්ථක වෙද්දී නිහඬ වෙන්නේ නැහැ, මේවා දාලා යන්නේ නැහැ රාජපක්ෂලා. ඒගොල්ලෝ මේක තියාගන්න උත්සාහ කරනවා, තියාගන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ තුවක්කුවේ බලෙන්. ඒකයි අපි ජනතාවට ආමන්ත්‍රණය කරන්නේ මේ අඳුරු පැයේදී අපිට තියෙනවා හෙට දවසේ ජයග්‍රහණ වෙනුවෙන් එකතු වෙන්න.